මේක සෙන්සර් අද දවසේ සතියගේ හිමිදිරිය අත් එක්ක තමයි ඔබ එක්ක කියලා ඉන්නේ. ඔබ දන්නා සතියගේ හිමිදිරිය අපි දෙවන භාගයේ ක්‍රීඩාවා සම්බන්ධ චිත්‍රපටයකටයි වෙන් කරන්න කාලේ. ඉතින් අදත් අපි සූදානම් තවත් ක්‍රීඩාවා සම්බන්ධ වූ සුවිශේෂී චිත්‍රපටයක් ගැන කතා කරන්න. ඉතින් අපි චිත්‍රපටය ගැන කතා කරන්න කලින් අපි රූපරාම පෙළක් නරඹලිමු. මොකද්ද මේ කතා කරන්න චිත්‍රපටය කියලා. Your wife receives monthly $1,000 in her bank account. Also, we leave messages in the box with the operational funds. You could leave messages for us. But there shouldn't be messages. I don't care about that. Bring me receipts. You got me? I got you. Whatever you are doing, somebody else is paying for it. They have 11 Palestinian names, each had a hand in planning Munich. You're going to kill them, 11 men, one by one. They're all in Europe now. Who stays there as long as it takes? In Europe only, not Arab countries. That's for us, not you. The Northeastern Bloc, don't upset the Russians, who needs it. You'll have no contact with us. You're not going to give me any information? We deposit money from a fund that doesn't exist into a box we don't know about in a bank we never set foot in. We can't help you because we never heard of you before. You do what the terrorists do. You see, they report back to home base. They don't. We want them dead. Nothing better than eating something sweet. 1972 මියුනිච් ඔලිම්පික් තරහවලියේදී බොහොම ක්‍රීඩාවට කැලලක් වූ සිද්ධියක් වුණා. ඒ තමයි පලස්තීන කැලලිකරුවන් විසින් ඉස්රායිලයේ ක්‍රීඩකයන් 11 දෙනෙකු ඝාතනය කළ මේ ඔලිම්පික් ගම්මානය ඇතුළත මේ වටා මේ කතාව වටා ගිරිච්ච නිර්මාණ චිත්‍රපටයක් තමයි මියුනිච් චිත්‍රපටය. ස්ටීවන් ස්පිල්බර්ග් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ. අද මියුනිච් චිත්‍රපටය ගැන කතා කරන්න නලින් භූපති නලින් සුබුදු පරිදේවිල ඉන්න අමුත්තෙක් නෙමෙයි මේ කලුත් ඔබ මේ සම්බන්ධව අපිත් එක්ක බොහොම සාදරයෙන් පිළිගන්න සුබදසනක් කියලා. හොඳයි මුක්ලි අපිට මේ කතාව මට මුලින් යමු. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණේ පදනම් වෙලා තියෙනවා තව ග්‍රන්ථයකට. සත්‍ය සිදුවීම හරහා ග්‍රන්ථයක් නිපදුනා. ඒ ග්‍රන්ථය හරහා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වුණේ. අපිට මේ චිත්‍රපටයට සම්බන්ධයි පසුබිම ගැන පොඩ්ඩක් කිව්වොත් මම හිතන්නේ අපේ හිතවතුන්ට වැදගත් වෙනවා. ඔව් ඔන්නලි ඔබ කිව්වා වගේ මේ චිත්‍රපටිය පටන් ගන්නකොට ඉතින් වැදගත්ම කාරණේ තමයි මේ අධ්‍යක්ෂකවරයා සුප්‍රකටමක් තියෙන අධ්‍යක්ෂකවරයෙක් ලෝකේ තම ප්‍රසිද්ධම අධ්‍යක්ෂකවරයා මම හිතන්නේ පොඩි ළමෙක් වුණත් දන්න ස්ටීවන් ස්පිල්බර්ග් ජුරාසික් පාර්ක් සේවින් ප්‍රයිවට් ලයන් වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා. ඔහු යුදෙව් ජාතිකයෙක්. ඔබ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මොකද මේක මේ සිද්ධිය ඔබ කිව්ව 1972 ඔලිම්පික් උළෙල මියුනික් නගරයේ පැවැත්වෙච්ච ඒ කාලේ බටහිර ජර්මනියයි නැගෙනහිර ජර්මනියයි කියලා දෙකක් තිබ්බ කාලේ සමාජවාදී ධනවාදයි අතර වෙන් වෙලා බර්ලින් තාප්පෙන් වෙස්ට් ජර්මනි ඉස් ජර්මනි තිබුණේ. වෙස්ට් ජර්මනි වල තමයි මේ සිද්ධිය සිද්ධ වුණේ. මේ සිද්ධිය ඔහුට සංවේදී වෙන එක එතකොට අපිට පුදුමයක් නෙවෙයි මම හිතන්නේ. ඔහු යුදෙව් ජාතිකයෙක්. ඔහු මේ සිද්ධියට සංවේදී වෙලා තමයි මේ චිත්‍රපටය කරන්නේ. නමුත් සිද්ධිය වෙලා බොහොම කාලයකට පස්සේ 2005 තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටය වෙන්ටියන්ස් කියන නවල් එක ඇතුළේ කැනඩියානු ජාතිකයෙක් වෙච්ච ජෝර්ජ් ජොනස් විසින් රචනා කරපු ඒ නවකතාව ඇසුරින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. නමුත් මේ චිත්‍රපටය පිළිබඳ විශාල ආందోලනයක් තියෙනවා අදට. විශාල වශයෙන් විවේචන තියෙනවා. ඒ වගේම ධනාත්මක කාරණා තියෙනවා. ස්පිල්බර්ග්ටත් මේ පිළිබඳ ස්පිල්බර්ග් වෙන චිත්‍රපටි වලට වඩා බෙහෙවින්ම මැදිහත් වෙච්ච චිත්‍රපටයක් අදහස් වශයෙන්. ඔය සාමාන්‍ය අධ්‍යක්ෂකරේ චිත්‍රපටියක් කරාට පස්සේ චිත්‍රපටිය ගැන කතා කරන්න වෙන්නේ නැහැ. නමුත් ස්පිල්බර්ග්ට මේ චිත්‍රපටිය ගැන දිගින් දිගටම කතා කරන්න සිද්ධ වුණා. මොකද ඔහුත් විදුලි ජාතිකයෙක් සහ දෙපැත්තෙම උදාහරණයක් විදිහට මේ ඔබ කිව්වා වගේ පලස්තීන පැත්තෙන් PLO කියන සංවිධානය පලස්තීනියන් ලිබරේෂන් ඕගනයිසේෂන් කියන සංවිධානයට තමයි මේ මූලික චෝදනාව ආවේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපි සිද්ධිය ගැන කතා කරමු හිමි. ඒ වගේම ඊශ්‍රායෙල් පැත්තෙන් මොසක් සංවිධානය පැත්තෙන් මේ බුද්ධිංශ නියෝජනය කරන මේ චිත්‍රපටිය නිරූපණය වෙන සංවිධානය ඒ පැත්තෙනුත් ස්පිල්බර්ග්ට චෝදනාවක් ආවා. එතකොට දෙපැත්තකින් ඉගෙන ගලා ස්පිල්බර්ග් යම් ආකාරයක දේශපාලනික වශයෙන් අර්බුදයකට පත් වෙච්ච අර්බුදයකට කියන්නේ බෑ අපිට ඒක අභියෝගයකට පත් වෙච්ච චිත්‍රපටයක්. ඉතින් ඒක ඇත්තටම චිත්‍රපටියකින් සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ මේ මාතෘකාව ඔහුට අවශ්‍ය වුණා සාකච්ඡාවට භාජනය කරන්න. උන් මේක ඒ කියන්නේ ඒ රටවල මේ චිත්‍රපටිය උදාහරණයක් පුළුවන් වුණා. හොලිවුඩ් නිෂ්පාදනයක නිසා ඉතින් විශාල වශයෙන් සාකච්ඡාවට භාජනය වෙච්ච චිත්‍රපටයක්. මම හිතන්නේ දේශපාලනික චිත්‍රපටයක් ස්පිල්බර්ග්. හොඳයි මොකද අපි මේ කතා වස්තු සම්පූර්ණ කතාවට පදනම් වෙච්ච ඒ කාරණා උඩින් මේ පදනම් වෙලා තියෙන මුල් කතාවම අපි ඒක නරඹලේ මොකද්ද වුනේ කියලා.
Come, I got you. Come on. ने
ඒක මං හිතන්නේ ස්පිල්බර්ග් චිත්‍රපටයෙන් සිද්ධලා තියෙන නිසා මම ඇත්තටම අපි සැලුට් කරන්නේ මේ චිත්‍රපටය කරාට. මොකද ඔබ සඳහන් කරා මේ ස්ටීවන් ස්පිල්බර්ග් යුද දාර්ශනිකයෙක් කියලා. ඉතින් ඊශ්‍රායලයේ යුද දාර්ශනිකයෙක් තමයි ඉන්නේ. දැන් මේ ඝාතනය හරහා මේ ඝාතන රැල්ල හරහා මම හිතන්නේ දෙකෙනි කොළොස් දෙනෙක්ව ඝාතනය කළා. ඒ නිසාමද ස්පිල්බර්ග් තීරණය කරේ මම මේ චිත්‍රපට නිෂ්පාදනය කළ යුතුයි කියලා. ඔබට හිතෙන්නේ කොහොමද? නෑ මම හිතන්නේ. මම එහෙම ඒ තරම් ඒ කියන්නේ ඒ හුදු සිද්ධියක් ඕල් කරගෙන කියලා හිතන්නේ. අමාරුයි මේ සිද්ධිය හැබැයි කූටක් ප්‍රාප්තියක්. සිදුවින් දාම එක. අදටත් තියෙනවා. උදාහරණයක් දෙන්න ඉස්ලා දැන් ඉස්ලාමයේ යුද විජාතිකයන් ඉන්නේ ඉස්රායලේ වුණාට ස්පිල්බර්ග් කියන්නේ ඉස්රායලි ජාතිකයෙක් නෙවෙයි. ඔහු ඇමරිකානු යුදෙවෙක්. ඇමරිකානු සම්බන්ධයක් තියෙන ඇමරිකාවේ ඔහුගේ පරම්පරාගත ජීවිත ඇච්ච යුද විජාතිකයෙක්. නමුත් ඔහුට ඔහු දිගටම කියන්නේ මේ පොතේ නමත් එක්ක වෙන්ජන්ස් කියන පලිගැනීම කියන්නේ අපේ ජීවිතය දැක මහත්මයාගේ පලිගැනීම නෙවෙයි. මේ පලිගැනීම කියන මාතෘක තේමාව. ඒ කියන්නේ විශේෂයෙන් ඒක ප්‍රධානම මම හිතන්නේ මම දැකලා තියෙනවා ස්පිල්බර්ග් මම කියවලා තියෙනවා මේ ගැන කරපු ඔහුගේ සම්මුඛ සාකච්ඡා. ඔහු දරන්නේ ඔබ ධර්ම ස්ථාවරයෙන්ම තමයි. ඔබ දැන් අහපු ප්‍රශ්නට ඉතාලම ළඟ මේ ප්‍රශ්නේ ඔබෙන් ඇහුවේ අපි සාමාන්‍ය මේ යුදෙව් ජාතිකයන් දෙවන ලෝක යුද්ධයේ ඉඳන් දැඩි පීඩනයකට ලක් වෙච්ච ජාතියක් නේ. බොහොම අල්පේ ලෝකේ අසාධාරණ ලක් වූ ජාතියක්. ඔවුන්ට ඔවුන්ගේ නිජබිම නැති වුණා. ඒ අනුව එය ලෝකේ පුරාම විසිරුණා. දැන් අද දිනේ ගත්තත් මම හිතන්නේ ලෝකේ ධනවත්ම ව්‍යාපාරිකයන් සාර්ථක ව්‍යාපාරිකයන් ඉන්නේ ජාතිකයන්. ඉතින් මේ හරහා මම ඔය ප්‍රශ්නය යොමු කරන්න පදනම් වුණේ අන්න ඒ හේතුව තමයි. ඔවුන්ට ඒ සිදුවෙච්ච අසාධාරණයේ හින්දාද කියලා ස්පිල්බර්ග් උනා මෙවැනි දෙයකට යොමු වෙන්නේ නැති. මොකද ඔබ කී ආකාරයට මේ අනිවාර්යෙන් මේ චිත්‍රපටයේ ආන්දෝලනාත්මක මාතෘකාවක්. ඒ කියන්නේ ස්පිල්බර්ග් පැත්තෙන් මේක තියෙන සම්බන්ධය තමයි ඒ කියන්නේ හුදු මේ ඔලිම්පික් මියුනික් නගරයේ වෙච්ච සිද්ධිය නෙවෙයි. ඔබ කිව්වා වගේ ලෝකේ පුරා යුදෙව්වන් කියන්නේ එකතරාකාරයක සුළු జాතියක්. ඒ කියන්නේ සුළු නියෝජනයක් කරන පිරිසක් ස්පිල්බර්ග් කියන ඉහළම තැනක. එතකොට ස්පිල්බර්ග් ඒකට මම හිතන්නේ යම් උත්සාහයක් දරන්නේ නැති මේ මාතෘකාව කතා කරන්නේ. ඒ කියන්නේ සම්බන්ධය. නමුත් ඒ පිළිබඳව විශාල ගැටලුවක් චිත්‍රපටයේ උදාහරණ තැන ඉඳලාම ඔබට ප්‍රශ්න මත උනා. නමුත් ඒ මාතෘකාව අපු ටේබල් එකට ගෙනවා. මම හැම වෙලෙම කිව්වේ ඒක තමයි වැදගත්ම කාරණය සහ අනිත් පැත්තෙන් මම යුදෝජාති කියලා කියන්නේ නලින් කිව්වා වගේ මුලින් ඉඳලම ඒ කියන්නේ පීඩාවට සහ විශාල වශයෙන් අසාධාරණකම් වලට ලක් වෙච්ච ජාතියක්. එතකොට විශේෂයෙන් හිට්ලර්ගේ කාලේ අපි දන්නවා කළු ජාතික මට මතක නැහැ ඕවන්ස් කෙනෙක් ජාති කළු ජාතික ක්‍රීඩකෙක් 936 බර්ලින් නුවර පැවති ඔලිම්පික් වලදී ඔහුට ඉසව් කීපයකම රන් පදක්කම් සහ ගිනි පදක්කම් ජැසි ඕවන්ස් හිට්ලර් ප්‍රසිද්ධියේ මේ කාරණය ප්‍රතික්ෂේප කරලා ඔහුව ඒක මොකක්ද අවලංගුතා ඔහුගේ ජයග්‍රහණ ප්‍රසිද්ධිය. එතකොට ඔහු කළු ජාතික නිසා යුද ජාතික නේ කළු ජාතික නිසා. එතකොට විශාල වශයෙන් මම මේ කියන්නේ මගේ අද තේමාව බවට මම මේ චිත්‍රපටියත් එක්ක සම්බන්ධ කරගන්න කැමති ජාතිකත්වය සහ ක්‍රීඩාව අතර තියෙන සම්බන්ධය. මොකද අපි දැන් ජීවත් වෙන්නේ ජාතිකත්වය කියන එක නැකිය නියම ඉන්නේ. හොඳට හොනක්. ඒක විවේචනය කරන්න අපි ඉස්සරහදී බලමු උත්සාහ කරමු කතා කරන්න. අපි ඒක හොඳ නරක වාදය සහ දේශපාලනික කාරණා උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඕනෑම රටක ක්‍රීඩාවක් නියෝජනය වෙන්නේ අපි දන්නවා රටක් නියෝජනය කරනවා. ජාතියක් කියලා කියන්නේ සිංහල හෝ දෙමළ කියන එක නෙවෙයි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව හෝ නම් ඒ යට තියෙන ඊට වඩා සංකීර්ණ දේශපාලන කාරණා. ධර්මයකින් ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉඳලා එහෙම නැත්නම් බේස්බෝල් ක්‍රීඩාව ඉඳලා ඊට වඩා සුළු ජාතීන්ගේ නියෝජනයේදී විශාල ගැටලුවක් තියෙනවා. අපේ රටේ තියෙන කතාවක් ඒක යට තියෙන කතාවක්. උදාහරණයක් විදිහට ඔබ ආරම්භ බලන්න අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාවල අපි දන්නවා ක්ලබ්ස් තියෙනවා. මේ ක්ලබ්ස් කොහොමද තියෙන්නේ? SSC සිංහල ස්පෝර්ට්ස් ක්ලබ්. NCC CCC මේ හැම එකම ඒක බොරා ජාතික නියෝජන ක්‍රීඩා සංවිධාන තියෙනවා. එතකොට මේවායේ විශාල වශයෙන් දේශපාලන ආර්ථිකයක් තියෙනවා. ඒ කියන්නේ ආර්ථිකයත් හා සම්බන්ධ වෙච්ච ජාතිකත්වය හා සම්බන්ධ වෙච්ච දේශපාලනයක් තියෙනවා. මේක පරිවාරය රටවල් සේවා කේන්ද්‍රය රටවල් ඒවා දෙපැත්තටම මේ සිද්ධිය තියෙනවා. ක්‍රීඩා බලන් ඉන්න මේක දන්නේ නැති වෙන්න පුළුවන්. මේක සරල කාරණයක්. ක්‍රීඩා බලන් ඉන්න අපි ජයග්‍රහණය කරලා එහෙම යනවා මේක. නමුත් ක්‍රීඩාවේ නියත වෙනා මේක දන්නේ නැති වෙනවා. ඒගොල්ලන් දන්නවා මේක තියෙන අමාරු. මේක තියෙන සටන් කාමිත. උදාහරණයක් විදිහට ලංකාවේ දැන් නම් අඩුයි. නමුත් තාමත් මම අහලා තියෙනවා කුලේ පව බලපං තාම. ක්‍රීඩා කියන්නේ. ඉතින් ලංකාවේ තියෙනවා ඉතින් තාම හැම අපි පෙන්වන්නේ ජයග්‍රහණය කරපු එක කියලා. අපි නු සරජ්ජය සූර්ය වගේ ක්‍රීඩිකෝ ඉතාපත්ම දුර පළාතක ඉඳලා ඇවිල්ලා විශාල තැනකට ලෝකෙ ගියා. හරි. ඒ ජයග්‍රහණී කතාව. අපි දන්නේ කි දසදහසක් කතායි පරාජිත වෙච්ච කතාව. නේ? මේක මම හිතන්නේ දේශපාලනික ගැටුවක් කියලා මම එකයි කිව්වේ. ඒක විසඳිය යුතු ගැටුවක්. ඒතකොට ස්පිල්බර්ග් මේ මාතෘකාව ගේන්නේ ජාතිකත්වය ක්‍රීඩාව කියන එක අදටත් බැඳලා තියෙනවා. නමුත් මම කිව්වේ අද වෙනකොට මේක ටිකක් වෙනස් වෙමින් යනවා. ඒ කියන්නේ අපි මේකට කිසි අලුත් වශයෙන් කියනවා දේශපාලන විද්‍යාවේ කතා කරන පාරජාතිය කියලා. ට්‍රාන්ස්මිෂන්. උදාහරණයක් විදිහට කම්පැනිස් ගත්තොත් ලෝකෙ තියෙන විවිධ ආයතන ගත්තොත් මුල් කාලේ ඒවා නියෝජනය කරේ ජාතික සම්බන්ධතා වල. ජාතිකත්වයේ පස්සේ ඒවා කම්පැනිස් එකතු වුණා. විවිධ රටවල ඔබ ගත්තොත් අපි ගන්න මේ ඔබගේ අතේ තියෙන iPad, iPhone එක හරි මොකක් හරි ගත්තොත් ඔක රටවල් කීයක් සම්බන්ධ වෙලා ඇත? ඔකේ ස්ක්‍රීන් එක හදන්නේ කීයේ?
හාඩ් එක හදන්නේ බෙල්ජියම්. ඒ වගේ කොහේ කොහේ එක එක තැන් වල සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකම සිද්ධ වෙනවා ක්‍රීඩාවට. ඔබ ගත්තොත් දැන් අද IPL වගේ තමයි. කොහෙන්ද ජාතියක් තියෙන්නේ? අපි කා ටීම් එකකට සපෝට් කරනකොට මොකද අපි කාට හරි අපේ ආශාව ක්‍රීඩාවට අපි ආශාව වැඩ කරනවානේ. අපි සපෝට් කරනකොට අපි කාට හරි අපි කායි හරි පැත්තක් අරගෙන අපි මේකට ක්‍රීඩාවත් එක්ක ජීවමානව සම්බන්ධ වෙනකොට අපි මොකද්ද ධර්ම ස්ථාවරයේ සම්බන්ධ? ජාතිකත්වය කියන එක නැතිලා කියලා තියෙන්නේ. ඒ වෙනුවට ප්‍රඥාද කියලා තියෙන්නේ. ප්‍රඥා හිමිකාරීත්වය කියන එක. මේක තමයි මම හිතන්නේ සංකීර්ණත්වය. මේකේ ඒත් හැබැයි ජාතිකත්වය කියන එක අදටත් පැටලෙන මම කියවා. විශේෂයෙන් පරිවාරයට. සංකීර්ණ මතකාවකේක මේක ප්‍රඥාණය විසින් ඇති කරන අපිට කියන රෝග ලක්ෂණයක් කියලා. අතුරු ප්‍රතිපලයක්. ඒ කියන්නේ එන්න ඕනේ ප්‍රශ්නේ එන්නේ නැතුව වෙන ප්‍රශ්නයක හිටින හැබැයි. නැنين කිව්වා වගේ. එතකොට මේකේ තියෙන කතන්දර ඒක තමයි මේ චිත්‍රපටයේ සිද්ධියත් එක්ක බලවම කතා කරන්න තියෙන ඒ කියන්නේ දසදහස ප්‍රශ්න තියදී අපිට මේ ප්‍රශ්නේ කතා කරන්න මොකද ඒකට තමයි ඉස්මතු වෙලා එන්නේ ජාතික ප්‍රශ්න. මම හිතන්නේ අපේ කතාවේ හොඳ තැනකට භූපති අපි අරගෙන ආවා. අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරනවා. සිනමා විචාරකයෙක් විදිහට භූපති නලින් ක්‍රමයේ මහත්මය තමයි අද දවසේදී සත්‍ය ගේන්ද්‍රියත් එක්ක එකතු වෙන්නේ මියුනිච් චිත්‍රපටය පිළිබඳව කතා කරන්න. අපි කුංච විරාමයක් ගන්න මේ සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරු අපි ආයෙත් විරාමයකින් පසු නැවතත් බහමුට වෙයි කොසින්නේ සතිය අග හිමිදිරිය සමගින් අපි සාකච්ඡා කරමින් සිටියේ මියුනිච් චිත්‍රපටය පිළිබඳව. භූපති මේ චිත්‍රපටයේ සිද්ධ මේ මුල්ම කාරණාව ඇයි මේ ත්‍රස්තවාදී සංවිධාන තමයි අපි කියන PLO ගැන තමයි පැලස්ටීන් ලිබරේෂන් ඕගනයිසර් කියන මේ සංවිධාන අන්තවාද සංවිධානය ඇයි ක්‍රීඩකයන්ව ඉලක්ක කරගත්තේ? ඔව් මම හිතන්නේ ඒ කියන්නේ දේශපාලනිකව ගත්තොත් ඉතාමත් නේ කියන්නේ මේ අහමු සිද්ධියක් එක්තරා ආකාරයක ඒගොල්ලන්ට පැත්තෙන් ඒක සංවිධානය කරලා කරන්න ඇති මේ ක්‍රීඩකයෙකුලස් වෙනා කියන පුද්ගලයන්ව ටාගට් කරලා කරපු වැඩක් නෙවෙයි මම කතා කරන්නේ. මොකද මේ අවස්ථාව වෙනකොට ඒ කියන්නේ මේ ඉස්රායිල් විසින් පලස්තීන ඒ PLO එකට අනුබද්ධිත සංවිධාන අනුසංවිධානවල වැඩ කරන පිරිසක් අතරංගුවට අපි ඉන්නවා 234ක් නිකුත් මම මතක හැටියට ඒ අයව නිදහස් කරන්න කියන ඩිමාන්ඩ් එක ඉල්ලීම තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. ඒකෝ ඒ අවස්ථාවෙම ඔලිම්පික් කොල්ලක් සංවිධානය කරනවා ජර්මනි. එතකොට මේ සිද්ධාතාවේ තමයි නමුත් මෙතන ඉන්ට්‍රස්ටිං කාරණේ තමයි කියන්නේ අපි කුතුහලය දනවන කාරණේ තමයි මේක වෙන්නේ වෙන රටක. ඒ කියන්නේ ජර්මනි වගේ රටක. ඒ කියන්නේ ධනවාදයේ සහ බලය පැත්තෙන් ගත්තම ඉතාමත්ම කේන්ද්‍රීය බලවත් රටක්. ඒක ඇතුළත තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේකට සපෝට් කරනවා ඒ කියන්නේ අපි අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි 11 දෙනෙක් මරනවා. ඔව්. කරන්නේ 8 දෙනෙක් කියලා. PLO එක 8 දෙනෙක් ගිහිල්ලා තමයි මේ වැඩේ කරන්නේ. එතන PLO එක ඇතුළත ඇතර මේක වෙන නමක් එකක් දාගෙන ඉන්නේ මේ සංවිධානෙට. ජර්මනි වගේ දියුණු රටක්. ජර්මනි වගේ දියුණු රටක මියුනික් වගේ කේන්ද්‍රීය නගරයක තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේක ඒ කියන්නේ මේ සිද්ධි ඉතිහාසවාදීන්ම හම් වෙන කාරණේ තමයි මේකට සපෝට් කරලා දෙනවා උදව් කරලා දෙනවා නවනාසි කණ්ඩායම් කියලා ඉන්න නියෝනාසි ගෲප්ස් කියලා කියන කුඩා කණ්ඩායම්. නමුත් සම්මාකරක බලයක් තිබෙනවා දැන් වෙනකොට කියලා බොහෝ විට දිය වෙලා ගිහින් නමුත් 70 ගණන් වෙනකොට මේක ඒසා දුර්වල වෙලා තිබෙන්නේ නැහැ. ඒ අයගේ පූර්ණ ඒ කියන්නේ මේ අධීක්ෂණය සහ උදව්ව ඇතුව තමයි මේ සිද්ධාමයේ සිද්ධ වෙන්නේ. මම ඒකයි කිව්වේ මේක ක්‍රීඩාව ඒ කියන්නේ ක්‍රීඩාව කියන එක එක්තරා ආකාරයක මැද්දේ ඉතෙක් විදියට තියාගෙන මේ වැඩේ සිද්ධ වෙන්නේ. නමුත් මම ඒකෙන් කියන්නේ ක්‍රීඩාව කියන එක බොහොම මේ අහිංසක මේ එහෙම දෙයක් කියන එක නෙවෙයි. ක්‍රීඩාව ඇතුළේ දේශපාලනයක් තියෙනවා. නමුත් මේ සිද්ධිය සමග මේ හුදකලාව මේ සිද්ධිය අයිසොලේට් සිද්ධියක් විදියට සලකනකොට මේ සිද්ධියේ මේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විශේෂිතව දේශපාලනික කාරණා මුකුත් නැහැ. ඒ අය බොහොම සාමාන්‍ය ක්‍රීඩකයන්. ඉතින් හම්බෙන් ඒ අයව මේ කේදචනක සිද්ධියට අහු වුණා. එතකොට ඒක සිද්ධ වෙන්නේ ඒගොල්ලන් පන්දරම හිටන් මේ දර්ශනය පෙන්වනකොට පන්දර පහට විතර ඊට කලින් දවසේ ඒගොල්ලන් සුප්‍රකට චිත්‍රපටයක් නරඹලා ගිහලා තියෙනවා. මම මතක නැහැ මම හිතන්නේ ගෝන් ඉන් ද වින් වගේ පරම ක්ලාසිකල් බොලිවුඩ් ෆිල්ම් එකක් වගේ තමයි ඉතිහාසයේ දිහලේ ඒ අය ගිහිල්ලා පන්දර මේ අය අතඩංගුවට අරගෙන ඒ වෙලෙම දෙන්නක මරනවා මම දන්න තරමින්. ඊට පස්සේ තව නම දෙනෙක් ඉතුරු වෙනවා. ඒ ඇත්තට එනවා ගොන්තරපොට. ගොන්තරපොට ලැබිලා ගොන්තරපොට විශාල සපනක් යනකොට අනිත් පැත්තෙන් ස්පිල්බර්ග්ත් ඇතුළු මේ සම්බන්ධයෙන් කරපු ප්‍රධාන විචනයක් තමයි ජර්මානු බලධාරීන් මේකට සම්බන්ධ වෙච්ච විදිය ගැන. ඒ අය ඉතාමත් ඉක්මනින් මේකට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා ඒක අරගලන්න අනිත් පැත්තේ ඉන්න PLO සංවිධානයේට මේ පිළිබඳ සංවේදී වෙලා ඒ අය එතනදි තමයි මරාගෙන මරන යාප්‍රතියක් බවට පත් කරලා මේව මරලා ඒ අයගෙන මරලා අන්තිම තුන්දෙනෙක් මම දන්න තරමින් ඉතුරු වෙනවා. ඒ තුන්දෙනාව අතනකට ගන්නවා. ඉන් පස්සේ මේ චිත්‍රපටියේ පදනම විදිහට චිත්‍රපටි කතාව විදිහ දෙන්නේ අතර මේක නෙවෙයි. මේකට පසුබිම් වෙච්ච අනිත් පැත්තේ කතාව පලස්තීනයේ සෝරි ඊශ්‍රායෙල් ඊශ්‍රායෙලයේ වකට හිටපු අගමැතිනිය සහ මොසක් සංවිධානයේ එයාගේ බුද්ධිංශය රාජ්‍ය බුද්ධිංශය ක්‍රියාත්මක කරන ප්‍රති කවුන්ටර් ටැක් ප්‍රති ප්‍රහාරය ඒකදි කරන්නේ එයා මොසක් එකේ ඉන්න මම හිතන්නේ සේවකයන් මූලික ප්‍රධාන සේවකයන් 4-5 දෙනෙක්ව මොසක් සංවිධානයේ අයින් කරනවා.
අයින් කරන යාට වෙනම ජාතකයක් බාර දෙනවා ඒකට කියන්නේ බ්‍රැක් ඔෆ් ගෝඩ් කියලා ඒ කියන්නේ දෙවියන්ගේ පණ ගැනීම මම හිතන්නේ අපි අවසානයේ මේක සාකච්ඡා කළ යුතුයි මොකද ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ මේ කාලේ තමන් නෙමෙයි කරන්නේ يعني අපි තමයි රජයක් වුණත් වෙන බලධාරීන් වුණත් තමන් නෙමෙයි වෙන කවුරුහරි නමකට කරලා අපි දැන් දැන් ලංකාවේ තියෙනවා මොකද බල සංවිධානය අර සංවිධානය මේ සංවිධානය කරන්නේ ඒගොල්ලන් කරනවා නේ ඒගොල්ලෝ මේ වෙන කවුරුහරි කරුවේ කරන්නේ වගේ තමයි කියන්නේ ඉතින් මේ කට්ටියත් එහෙම තමයි ඒකම තමයි තාත්තගේ මේ වගේ කෙනෙක් අපි නෙමෙයි කරන්නේ දෙවියන් වහන්සේ කරන්නේ එතකොට දෙවියන් වහන්සේ වෙනු කරපු වැඩ ටික තමයි චිත්‍රපටයේ තියෙන්නේ එතකොට ඒ පිළිබඳව මම හිතන්නේ ස්පිල්බර්ග් විවේචනය කරනවා. ඒකෙන් තමයි ස්පිල්බර්ග් තමාරු වෙන්නේ. මොකද ඉස්රායෙලින් කියනවා මේක ඇන්ටි ඉස්රායිලි ෆිල්ම් එකක් කියලා. මොකද මේක විකටම පෙන්නන්නේ මේ පුද්ගලයා නිහිල ඒ කියන්නේ නීතිය අපි සාමාන්‍ය සත්‍ය භාෂාවෙන් කියනවා නීතිය ඔවුන් යටට අරගෙන ඔවුන් පව සමාකරන්නේ ප්‍රමාණයක් ක්‍රියාත්මක කරනවා. ඒකට ඔවුන් ගිහිල්ලා ඔවුන් විසින් තීරණය කරපු. මේකට වග කියන්න ඕනේ කියලා හිතමු. අපි ඒල සංවිධානයේට අනුබද්ධිත නායකයන් ඒකට ප්‍රාග්ධනය සපයන කට්ටිය. මේ අයව දිගින් කරමු ගන්න කරනවා. අනිකන්නේ MBC ගානක් විතර 10000ක් ලක් කරනවා. එතකොට ඒ කරපු කට්ටියගේ නායකයා පිළිබඳව කියන්නේ හර්න කියලා. ඔහු වෙන නමකින් තමයි පෙනී හිටියේ. ඒ චරිතය පිළිබඳව තමයි මේ චිත්‍රපටයේ මූලික වෙලා චිත්‍රපටයේ කතා වස්තුව ගලන්නේ. හොඳයි. තෝෂ අපි තමයි රූපකලාස් කියන ලෑස්ති කරලා අපි එකක් බලමු. එහෙම නැතුව මේ මේගොල්ලන්ගේ උපනාමයට කරන්නේ මේ කියන්නේ මේ එවුන හරි මේන සාමාජිකව කරා ඒක චිත්‍රපටියෙත් පෙන්නනවා ඒ කියන්නේ ආ එකපාරටම හදිසිය ඇවිල්ලා තමයි මේ දන්නේ එයා දන්නේ නැහැ අර එක දවසයි දෙන්නේ අර තීරණය කරන්න මෙහෙම ප්‍රොජෙක්ට් එකක් තියෙන මොකෝ කියන්නේ රිසයින් වෙන්න ඕනේ ඔබ රැකියාවේ රැඳින්න ඕනේ අයිමල මේක ඔබට මෙච්චර මුදලක් අපිට දෙන්න පුළුවන් ඔවුන්ට ආරක්ෂාව දෙන්න පුළුවන් අරින්න කියලා එතකොට ඒ කියන්නේ මේ තනි මිනිස්සු අහිංසකයෝ බලගෙන ගියාම මේ මගේ එක ඉස්සෙල්ලා කිව්වේ මේ හැම වෙලේම කවුරු හරි වෙනුවෙන් ඉන්නේ මිනිමක් රැකියාව. බලන්න තාගෙට එකක් වරදක් නැහැ. කන්නේ. ඩාන්න කෙනෙක් නේ. හිංසනේ ඒ කියන්නේ හිංසනේ උදාහරණ තියෙන වෙන කවුරු හරි වෙනුවෙන්. මේක නම් ඒතර නව දෘෂ්ටිකායක්. ලෝකෙ වටේම තියෙන ලංකාවේ තියෙන. අපේ රටෙත් අපි දකින මොන හරි කරපුවම කවුරු හරි වෙනුවෙන් කරලා තියෙන. ඔබ නිවුස් බලන්න දකින්න ඇති අර මේ කියන්නේ මේ ආගමික සංවිධාන වල හරි ඒ වගේ හැසිරෙනකොට ඒගොල්ලන් මේ සමනීය සාස්ත්‍රෝකයේ විදිහට නෙවෙයි හැසිරෙන්නේ. හැසිරලා කියනවා නැහැ. අපි මේ ජීවිත පූජා කරන්නේ. මොකද මේ මොකක්ද එකක් රකින්න. ඒකට රකින්න කවද්ද ක්‍රියාත්මක කරන්නේ? ඒක දෙවියන් වහන්සේ තමයි දන්නේ. අපි දන්නේ.
ඒ වගේ තත්ත්වයක් මම හිතන්නේ ඒක තමයි මේ ගැඹුරුම චිත්‍රපටය නිසා චිත්‍රපටය කියන පොයින්ට් එක සක්ස් පිල්බර්ගුත් අමාරු වටන තැන මම හිතන්නේ එකක් ඔය පැත්තෙන් කොහොම යන අතරේ අනිත් පැත්තෙන් අර ඔබ මුලින්ම කියපු කාරණේ මට හරි ඉන්ට්‍රස්ටිං කාරණේ තමයි මෙයා හරි එතිකල් මේ එර්නට් කියන චරිතය විශේෂයි හරිම එතිකල් දැන් උදාහරණ කිතර ඔබ කියව දර්ශනය යා පොඩිලම් එක්ක පොඩිලම් නම බේරන්න උත්සාහ කරනවා අනිත් පැත්තෙන් ගිහිල්ලා ඔබ දැක්කොත් ඒ චිත්‍රපටයේ අවසාන දර්ශන හරියද ඒගොල්ලන්ව පාවා දෙන්න ඉන ස්පයිඩර් කෙනෙක් කියන්නේ මේ ගෑනු කෙනෙක් එයාව මරන්න සිද්ධ වෙනවා යා මරලා යන්න ඒ ගැහණිය ගණිකාවක් වගේ කියන්නේ සමාජ ක්‍රියාකාරකම් වල ඉඳෙන ගැහණිය ඇය මරනකොට ඇය මෙව්වත් එයා යන්න කරේ බෙල්ලා ඒ කියන්නේ එච්චර සිල්වත් කෙනෙක් තමයි මේ මේ මෙහෙම ධර්ම මිනි ඝාතන කරන්නේ මේක මම හිතන්නේ නව දෘෂ්ටිවාදයක් කියලා මොකද ලෝකේ මිනි ඉස්සරහට අපිට හොඳ නරක වාදේ දෙන්න කරන්න කියලා ඒ කියන්නේ ගෝඩ් කවුද ඩෙවිල් කවුද යපා කවුද දෙවියෝ කවුද හොඳ මොකද්ද නරක මොකද්ද කියලා මේ චිත්‍රපටයේ විසින් ඒ බෝඩ් එක මතලා ගන්නවා ඒ මොල්ට මහල දාන ඒ සීමාව අපිට තියෙන අපි මේක ජනනය කරගන්න උත්සාහ කරනවා අපි චිත්‍රපටි වෙලා බලලා අපේ ඇත්ත ජීවිතය අත්දැකීම් හා සංසන්දනය කරලා ඒ කියන්නේ මේක හොඳ නරක මොකක්ද අන්තිනේ අපි කරන්නේ ඒක අපිට කෙතෙක විපරීත තැනකට යනවා පර්වර්ට් තැනකට අපිට තියෙන ගයිඩන්ස් එක නැති වෙලා යනවා අපිට තියෙන කෝඩ් එක අපිට තියෙන අනුගමනය කරන්න තියෙන පිළිවෙත් අපේ විශ්වාස ඒවා දියාරු කරලා දානවා දැන් මම හිතන්නේ සිද්ධුවේ පවතින මේක සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඔයගොල්ලන් දකින්න ඇති හාමුදුරුවෝ නීතිය කතා කරනවා එහෙම නැත්නම් ෆාදර්ස් ලා නීතිය කතා කරනවා ලෝයස් ලා එවන් මම දක්න මාර්ගච්ච යුගේ මම හිතන්නේ මේ යුගයේ ආරම්භය තමයි මේ චිත්‍රපටයේ සමාන දැන් මේ චිත්‍රපටයේ තුළ විවිධ සමාජ කාරණා පිළිබඳව කතා කරනවා දැන් මේ ආචාර ධර්ම පිරුණු මිනී මරුමක් එක සමහර ලාවට ඒක අපි දකිනවා දැන් මේ හැම දෙයක්ම එකට එකතු වුණු මේ චිත්‍රපටය ගැන කතා කරනවා නම් අපි මේ සත්‍ය සිද්ධීන් පොඩක් බැහැර වෙලා මේ ස්පිල්බර්ග්ගේ නිර්මාණය පිළිබඳව කතා බහ කරනකොට මේක තිර පිටපත මේ ඔබ ඔය කියන කාරණා සියල්ලක්ම මේක විවේචනය කරන්නට හෝ මේක ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වන්නට හෝ මේ මේකේ මේ තිර පිට පිටපත කොයිතරම් ප්‍රබලත්වයක් උසුලනවද මේ චිත්‍රපටයේ මේ දේවල් සිද්ධ කරන්නේ හොඳ ප්‍රශ්න කෞෂිනියට මොකද එකෙන්නේ මේ වගේ චිත්‍රපටයකදී විශේෂයෙන් දැන් ස්පිල්බර්ග් ඉතුරු චිත්‍රපටවල එක සලකනකොට මේ චිත්‍රපටය මට හිතෙන ඉතාමත්ම සංවේදී කියන්නේ ස්පිල්බර්ග් පිටින් අපි දැන් කලාකාර කලාව පැත්තෙන් සලකනකොට ස්පිල්බර්ග්ට අපිට ඒ කියන්නේ සංවේදී මාක්ස්පා මොකද ස්පිල්බර්ග් නිතරම යුදෙව් ජාතික කිතුර ඔහු ප්‍රසිද්ධිය පෙනී හිටලා එවෙන්නේ ඒ කියන්නේ කලාත්මක ආකාරයකින් නිස්පාදික ආකාරයකින් නෙවෙයි ඊට බොහොම අහිංසක ස්වරූපයකින් පෙනී හිටලා කෙනෙක්. එතකොට යාමේ බරපතල මාතෘකාවක් අත ගන්න. අමානුෂික වටන මාතෘකාවක් සමනින් කියන්නේ අපි මේක දැක්ක කලින් ඒ දවසල මේ චිත්‍රපටියක් කරන්න යනවා කියලා. එතකොටත් අපි අපිටත් ආවේ බය මෙයා නා ගන්න වැඩි. නමුත් මම හිතන්නේ එහෙම මෙයා මේ වගේ සීරියස් චිත්‍රපටි කරන්න බෑ මගේ අදහස. නමුත් මේ චිත්‍රපටිය මම හිතන්නේ ඉතාමත්ම පිළිගත හැකි මට්ටමේ ඒ කියන්නේ ප්‍රශස්ත ආකාරයකින් මම ගැටලු තියෙනවා. ඒ ගැටලු මම කියන්නේ යථාර්ථයට ආවත් විසඳන්න බෑ. නේ වාස්තවික ලෝකයට ආවත් විසඳන්න බෑ මේ චිත්‍රපටිය තියෙන ප්‍රශ්න. දේශපාලන ප්‍රශ්න. නමුත් චිත්‍රපටය විශේෂයෙන් ඔහු ඒ කියන්නේ ඔහු කතා කරද්දී කියන ඔහු නම් කියන්නේ ප්‍රචාරක කරන මේ පැත්තෙන් ගත්තොත් ඉතාමත්ම බැලන්ස් එක يعني ඉතාමත්ම හොඳ අමාරු චිත්‍රපටියක් යම් ප්‍රශස්ත ආකාරයකින් නිර්මාණය කරලා තියෙනවා මම විනාඩියකට ඒකෙන් එළියට අවිලා කතා කරොත් මේකේ දේශපාලනික මේ චිත්‍රපටිය දිහා බැලුවොත් කාර්ය දේශපාලනය කියන ක්‍රීඩායි වගේ මම හිතන්නේ ඉතාමත්ම දුර්වලම තැන දීන්නේ චිත්‍රපටපතිය කියලා මම මේ එකවර චතුස්කෝටික ධර්මයක්කට කියන්නේ එකවර හොඳයි එකවර නරකයි ඒක ඉතාම දුර්වල තැන තියෙන පිටපතේ ඒක මම හිතන්නේ ස්පිල්බර්ග්ගේ දෘෂ්ටිවාදී නිසා වෙන එකක් මම හිතන්නේ ඒක තිරවංශකයාගේ නිසා කියලා මොකද ස්පිල්බර්ග් හැමදෙම මේ ගැටුව තියෙන චිත්‍රපටවල ස්පිල්බර්ග්ට ඒ කියන්නේ මේ හතරදරි කතා වස්තුවේ ඔබ බැලුවොත් අර ඔබ කිව්ව තරම මම තව ටිකක් ඉදිරියට ගෙනියනවා ඔබ කිව්වම නලින් කිව්ව මාතෘකාව එතිකල් කියලා කෙනෙක් කියන එක ඒක අපි තව ටිකක් අඩියක් පස්සට ගිහින් බලමු ඒ චිත්‍රපටිය පෙන්වන කාරණේ තමයි මේකට ඩවුට් එකක් තියෙනවා සැකයක් තියෙනවා තමම කරන්නේ ඔබ අවසානයේ මේ චිත්‍රපටයේ දර්ශනය බලන් හිටියොත් අවසානම සීන් එක අවසාන සීන් එකේ ඔහුත් දන්නේ නැති මොනවද කරේ කියලා. හැබැයි ඔහු කරන්නේ මම හිතන්නේ දෘෂ්ටිවාදී කියලා අපිට සලකන්න ඉන්න මේ යුගයේ කෙනෙක් විශ්වාස කරන දේ නෙවෙයි විශ්වාස කරමින් කරන්නේ. අපි කිව්වා ඉතින් දෘෂ්ටිවාදී කියලා කියන්නේ මිනිහෙක් විශ්වාස කරන දේ. අපි මොනවා හරි මිත්‍යා විශ්වාසයක්ද? මිත්‍යා විශ්වාස දැන් ගහන ගිහලා අපි දෙයියෝ ගැන කතා කරනවා. දෙයියෝ ගැන විශ්වාස කරන රටක් හරි ලෝකයක් හරි ඇමරිකාව වුණා ශ්‍රී ලංකාව වුණා මේ සමගි තියෙන්නේ මොකද? මම හිතන්නේ දෙයියෝ ගැන තමයි මේ දෘෂ්ටිවාදී කියන්නේ. දෙයියෝ ගැන එළියෙන් පෙන්නන්නේ හරි. ඒ මිනිස්සු කරමින් ඉන්නේ මොකද? ප්‍රායෝගික. අන්නේ ප්‍රායෝගිකව කරමින් ඉන්න දේ තමයි මම හිතන්නේ දෘෂ්ටිවාදී කියන එක ක්‍රියාත්මක වෙන නියම තැන. එතකොට මේ චිත්‍රපටිය ඔබ බැලුවොත් මේ චිත්‍රපටිය මම ඩවුට්ස් වලින් හදන්නේ. ඒ කියන්නේ හරි පුදුම සැකයක ඉන්නවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ මම මොනවා කරලාද කියලා. ඒ කියන්නේ මම කියන්නේ අමුතු බලවේගකින් තමයි මේගොල්ලෝ ඒ කියන්නේ ඉතර වාගේ නේද මේගොල්ලෝ අපි අහන්න පස්සට නේද? ඒ කියන්නේ පොඩි ළමයි. මොසාට කියන්නේ නියෝජනය කරන්නේ පොඩි ළමයි.
හොඳයි. අපි මේ ගැන තවදුරටත් කතා කරමු මේ චිත්‍රපටය පිළිබඳව. ඊට කලින් තවත් පුංචි වේලාවක් ගන්න තමයි සූදානම්. සත්‍යයේ හිමිදිරියෙන් අපි කතා කරමින් සිටින්නේ මියුනිච් චිත්‍රපටය පිළිබඳව බූපති. කලින් පිළිතුරේ මම හිතන්නේ කොටසක් තියලා සම්පූර්ණ කරනවා. ඔව්, තව පොඩි කොටසක් තියෙනවා. ඒ කියන්නේ මම කතා කරමින් හිටියේ කියන්නේ මේ දෘෂ්ටිවාදය ගැන. ඒක මම තව එක පොයින්ට් එකක් කියන්න දෙන්නේ. ඒ කියන්නේ මේ චිත්‍රපටි සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වුවා මේ ඇත්ත කට්ටිය. ඒ කියන්නේ PL වගේ සහ මේ කියන්නේ දෙවලුම. ඒකෙන් හරි ඉන්ටරෙස්ටිං ප්‍රචාරයක් දක්වුවා. ඒ කියන්නේ අපි කුතුහලයෙන් දනවන ප්‍රචාරයක් මොකක් සංවිධානයේ මේ ඇත්ත චරිත. ඒ කියන්නේ ස්ටිල්බර්ග් තමයි කතා කරපු චරිතම. ස්ටිල්බර්ග් මේක විස්තර කරපු චරිතම. ඒගොල්ලන් කිව්වා මේ චිත්‍රපටියේ මෙහෙම ඩවුට් එකක් තියෙනවා. මේ චිත්‍රපටිය නිෂ්පාදනය වුණාට පස්සේ මේ අපේ චරිත. ඇත්තටම අපිට එහෙම ඩවුට් එකක් තිබෙන්නේ නැහැ වෙන එකක් කියලා. We know what we did කියලා. අපි හොඳටම දන්නවා අපි මොකක්ද කරේ කියලා. අපිට එහෙම ඩවුට් එකක් තිබෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ මේක තමයි ඉන්ටරෙස්ටිං. මම එක එක මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් මට විවේචනයක් දෙනවා කියලා. ඒ කියන්නේ ඇත්ත නිර්මාණය කරන්න ඕනේ නැහැ. නමුත් ඒ කියන්නේ මේ දෘෂ්ටිවාදය. ඒ කියන්නේ දැන් මේ චිත්‍රපටයේ සාරාත්මක පදන මේක. මම එකයි ඔබත් මේ ප්‍රශ්නේ අහනකොට මම කිව්වා ඔක තමයි හાર્ට් එක කියන්නේ. හදවත කියලා. ඒ කියන්නේ මේ චිත්‍රපටිය නියෝජනය කරන අදහස මොකක්ද? ඒ කියන්නේ මේ ඝාතකයන් පිළිබඳව එන view point එක මොකක්ද? අපිට මේ විදිහට බලන්න කියලා චිත්‍රපටියකින් නියෝජනය කරනවා. චිත්‍රපටිය අහිංසක නැහැ. චිත්‍රපටිය හැමදේම දෘෂ්ටි කෝණයක් දෙනවා අපිට. මේ විදිහට මේ ප්‍රශ්නේ විහා බලන්න කියලා. එතකොට මේ දෘෂ්ටි කෝණය මොකක්ද කියන්නේ? ඒකෙදි මේ තියෙන කාරණේ තමයි මේ අය ඒ කියන්නේ මේකෙන් දන්න ටිකක් කරලා ගියේ. මේ අය අහිංසක කරන්නේ කියලා. මේ මොසාට් එකේ කට්ටිය. ඒක තමයි ස්පිල්බර්ග් ගේ තුල තියෙන ද්විතරංගනේ කියලා මම කියන්නේ. මම හිතන්නේ නැහැ ඒක මේ නරක අදහසකින් කරනවා ඇති කියලා. අපිට ඒ ඉන්ටෙන්ෂන් එක වැඩක් නැහැ. මොකක්ද යා කරන්නේ කියලා. අවසාන චිත්‍රපටය ඉතුරුලා තියෙන්නේ ඒක. අපි දකින චිත්‍රපටය. එතකොට මේක තමයි ප්‍රධානම මම හිතන්නේ විවේචනය කරන්න ඕනේ දැන ස්පිල්බර්ග් ගේ. ඒ කියන්නේ අපිට ඕනේ නේද හැම වෙලෙම අපි තුල ඒ කියන්නේ මේ ලොකුම ලෝකේ නරකම මිනිහා තුලත් හොනක් ඇති. ලෝකෙින්ද හොඳම මිනිහා තුලත් නරකක් ඇති. මම කියන්නේ ওই දර්ශනවාදයෙන් ගිහිල්ලා එන්න පුළුවන් තැනක් නැහැ ලෝකේ. ඒ කියන්නේ ඒක හොඳයි මොනිසෝරි ළමයින්ට වගේ. ඒක තමයි මම දකින කතා කරන්නේ ගොඩක් ඇඟවල දේශපාලනයට ආපම ඕන කෙනෙක් උන හොඳක් කියන ඕකෙනි කියලා දෙන්න හැමෝම දන්නවා. හරි. දේශපාලනික ස්ථාවර මොකද ප්‍රායෝගික ලෝකෙ සිද්ධ වෙනකොට ඒවා හැම වෙලේම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙතන පැහැදිලි 11 දෙනෙක් මැරෙනවා කියන. සෙල්ලමක් නෙවෙයි. අනිත් පැත්තේ මෙහෙම රිටර්න් එකක් දීලා තියෙනවා. සා මේ උදාහරණ හිංසනේ කියන එක ඒ කියන්නේ ඊශ්‍රායලේ සහ බලන්න ඒ කියන්නේ ගාසා තීරයේ කියන එක මොන තරම් පොඩිද? හරිම පොඩි කීවක් ලෝකෙ කියන්නේ. මේක 29 වෙනි ගැටලුව කඩනවා. ඒ කියන්නේ භූමි ප්‍රදේශයක් කියලා හරි සුළු භූමි ප්‍රදේශයක්. ඒ කියන්නේ මම එක එක්ක කියන්නේ මේකේ දෘෂ්ටිවාදී විදිහට අපිට විවේචනය කරන්න තියෙන කාරණේ තමයි ඇයි අපිට ඕනෙන්නේ හැම වෙලේම මේ නරක මිනිස්සු තුල හොරක් වෙන්න. මේකෙන් සංවේදී හදවත් තියෙන කට්ටිය. සංවේදී කියන වචනේ මේ කාලේ සැහැල්ලු පාවිච්චි කරන වචනයක් නෙමෙයි. සංවේදී සංවේදී මිනිස්සු මොකටද? සංවේදී මිනිස්සු නැහැ. දේශපාලනික සත්‍යයක් අපිට ඕනේ කියන්නේ. මට ස්පිල්බර්ග් ගැන තියෙන විවේචනය එතනින් තියෙන්නේ. මම අදටත් විශ්වාස කරනවා ඒක නිසා ස්පිල්බර්ග් යුදෙව්වන් පිළිබඳව හොරිම ජාති පිළිබඳව ඒ කියන්නේ පිළිගත හැකි ප්‍රශස්තමක් මේ ස්ථාවර ස්ථානයේ ඉඳලා දේශපාලන චිත්‍රපටයක් කරලා නැහැ කියලා. ඔහුගේ අනිත් චිත්‍රපටිය ගත්තා චින්දස් ලිස්ක. හොඳයි. අපි මේනු චිත්‍රපටිය පිළිබඳව තමයි මේ කතා බහ කරමින් ඉන්නේ. කතා බහේ අවසාන වෙලාවේ කිහිපය තුල අපි ඉන්නේ. මේ චිත්‍රපටියේ තවත් රූප රාමු කිහිපයක් තියෙනවා සූදානම් කරලා අපි ඒ ටිකත් බලලම කතා කරමු. Put it down now. Put it down. Put it down. Let's go. Jürgen, du auch. Man kann das versuchen. Der Mann in der Bar, in der Hadidaki-Straße, der für die Franzosen arbeitet. Which French? Louis, who are you? English? Basque, Eta. Red Army Faction. Sehen Sie? African. African. We are from Amman. හොඳයි බුපති. දැන් මේ චිත්‍රපටය අපි ඔබ බොහෝ කෝණයන් වලින් මේ චිත්‍රපටය ගැන කතා කරා. සමස්තයක් වශයෙන් මේ චිත්‍රපටය ගත්තොත් මේ හරහා ඔබට හිතනවද ස්පීල්බර්ග් යම් කිසි පණිවිඩයක් දෙන්න උත්සාහයක් දරුවයි කියලා? ඔව්, මම හැමදාමත් කියන්නේ يعني චිත්‍රපටි ඔබේ පස්සේ සාධාරණයි. නමුත් මම මගේ පිළිතුර දෙන්න يعني චිත්‍රපටි ගැන පණිවිඩ දෙන්න තියෙන තැනක් නෙවෙයි. මම කියන්නේ ඒකට තියෙන ටෙලිකමියුනිකේෂන් පණිවිඩ වලට. චිත්‍රපටි කියන්නේ හැමදේම යම් කිසි ආකාරයක දාර්ශනික يعني කෝ يعني මම ඉස්සෙල්ලා කිව්වට මේක එක කෝණකින් තමයි බැලුවේ කියලා මම ඒකට විරුද්ධ නැහැ. චිත්‍රපටි කියන්නේ හැමදේම දෘෂ්ටි කෝණයකින් පිළිබඳ කරනවා. ඒක පස්සේ අපිට විවේචනය කරන්න. ඒක ගැටලුවක් නෑ. මම හිතන්නේ මේ චිත්‍රපටි හරහා මම කැමති දේ තමයි ඉගෙන ගන්න.
ඒකනේ චිත්‍ර ලෝකෙම තියෙන ගැටලුවක් මේ චිත්‍රපටියට සංයුක්තව ගෙනල්ල තියෙනවා. ඒ කියන්නේ ජාතිකත්වය සමගර මුලින්ම කියමු. මගේ තේමාව ජාතිකත්වය සහ ක්‍රීඩා. ඒක දැන් මෙකියමින් යනවා. මේක අන්ත දෙකක් අපි ඉන්නවා. එක පැත්තකින් අපි ක්‍රීඩාව කියන එකේ ජාතිකත්වය කියන ගැටලුවේ හිර වෙලා ඉන්නවා. දැන් උදාහරණ විදිහට අපි කතා කරද්දී අපේ කොල්ලෝ අපේ ටීම් එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ක්‍රීඩාව කියන කීට වඩා අපි කතා කරද්දී කියන යුනිවර්සල් කියලා. හැබැයි අපි ඇත්තටම කියලා අපි ඒක එන්ජොයි කරනකොට අපි චිත්තපටියට ආත්මීය සම්බන්ධ වෙනකොට අපි සම්බන්ධ වෙන්නේ ජාතිකත්ව සීමාවකින්ද? මම හිතන්නේ මේක ඉස්සරහින් ඉඳලා කරගන්න පුළුවන් හොඳයි. හැබැයි ඒකට විකල්ප විදිහට කරලා තියෙන්නේ මොකද්ද? ඊටට පටු දෙයක්. IPL වගේ අපි හිතමු මේ වගේ වෙනද සංවිධාන මූලිකව කරන ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩකකට ෆුට්බෝල් ලෝ ඕනම එකක් සැලක ඒවයි තියෙන්නේ ඊටට පටු දෙයක්. ඒ ආයතනය කියලා කියන්නේ මොකද්ද? කීප දෙනෙකුට හම්බ කරගන්න හදාගත්ත කන්නේ. එතකොට අපි ඒකෙත් තව ඊටට පටු දෙකට ගිහින්. අපි ඉස්සරහට ගිහින් නැනේ ජාතිකත්වය නැති කරලා හොඳයි. තව ජාතික වෙලා ජාතිකත්වය නැති කරන්න පුළුවන් නම් ඒ සීමාව නැති කරන්න පුළුවන් නම් හොඳයි. මිනිස්සු ඊට වඩා යුනිවර්සල් වෙන්න පුළුවන් නම්. නමුත් ඇත්තටම අපි ගිහිලා තියෙන කොතනද? අපි සපෝට් කරන්නේ කොම්පැනි එකට. කොම්පැනි වල නා ට්‍රේඩ් නේම් එක පාවිච්චි කරලා තියෙන ක්‍රීඩාව ගිහිනා. මම හිතන්නේ ඔය අන්ත දෙකම අපි ඔය දෙක විතරයි අපි අභ්‍යාස කරන්න තියෙන්නේ. මම හිතන්නේ ඊට වඩා තුන්වෙනි තැන අභ්‍යාස කළ යුතුයි කියන තැනට තමයි මේ චිත්‍රපටයේ ටොපික් එක අපි මාතෘකාව ව්‍යුක්ත කළ යුත්තේ කියලා මගේ යෝජනාව. හොඳයි කෞෂිත, අපි බොහෝ දේ අද කතා කරා. මම හිතන්නේ මේ ක්‍රීඩා කියන්නේ නැත්නම් ක්‍රීඩාව කියන්නේ කොයිතරම් වැදගත් කොයිතරම් සංවේදීද කියන එකත් මේ හරහා අපි කතා බහට ලක් කරා. මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වගේ අවාසනාවන් සිද්ධියකට මුහුණ පාලා බොහොම අනුනවයෙන් බේරන මේ පෙර කල පිනකට මම හිතන්නේ. ඉතින් කෙසේවත් අපි බොහෝ දෙනාගෙන් ඔබතුමාට බොහොමත් සුදුසුකම් දෙනවා වැඩසටහනට සම්බන්ධ වීම ගැන අද දිනේදී. ඔව්, ඒ වගේම තමයි මේ මියුනිච් වගේ චිත්‍රපට තමෝනතරම් ලෝකේ තුර නිර්මාණය වෙලා තියෙන ලංකාවේ තේරි චිත්‍රපට තියෙනවා. ඉතින් ඒ චිත්‍රපටෙත් අපි ඉදිරි සතියවලදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට අපි වෙහෙරින් සුදුන්තර ඔබතුමාට බොහෝ දෙනාගෙන් මහත්මයාට අද දවසේදී සතියක් ඉදිරියට පැමිණිලා මේ මියුනිච් චිත්‍රපටයේ අලුත් විදිහකට මේ චිත්‍රපටය තුළ තියෙන කතාව අලුත් විදිහකට ඔබට කියන්නට අද සතියක් ඉදිරියට පැමිණියාට. දැන් සාමාන්‍යයෙන් අපි මම චිත්‍රපටය බලපු විදිය සහ ඒකෙන් මම හිතරගත්තු කතාවට වඩා වෙනස් කතාවක් ඔබෙන් එන්න පුළුවන්. ඒ නිසා මේ වගේ චිත්‍රපටයක් කතා වහ කරනකොට අලුත් දේවල් අපි ඉගෙන ගන්නවා. ඉතින් ඒක තමයි අපේ බලාපොරොත්තු. කොහොමනත් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා. එමනම් මෙදී අපි අදට සතියේ ගිම්ද්‍රේන් සමගන්නවා. එළවෙන සතියේදී හමු වී මේ බලාපොරොත්තුවක් තියෙනවා. නලින් එන්නේ නැහැ කියලා මුලින්ම කිව්වා. කොහොමනත් අපි එළවෙන සතියේදී හමු වී මේ බලාපොරොත්තු වෙන අදට සතියේ ගිම්ද්‍රේන් සමගන්නයි සෝදානම් වෙන්නේ. හැමෝටම ක්‍රීඩාශීලී සතියක් ප්‍රාර්ථනා කරනවා.